ශ්‍රී ලංකාව හා කොදෙව් කණ්ඩායම අතර තරඟ දෙකකින් යුත් තෙස් තරඟාවලියේ අවසන් තරඟය ඊයේ දිනේදී නිමාවටපත් වුණා. ඒ වසර 24ක් පෙරණි වාර්තාවක්ද අලුත් කරමින් තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම සියලු දෙනා දැවි ලකුණු 354ක් රැස් කළා. එහිදී කොදෙව් නායක බ්‍රැඩ්වෙට් ශතකයක් වාර්තා කිරීම කැපී පෙනුණා. පන්දු යැවීමේදී සුරංග ලක්මාල්හට කඩුලු 4ක් දවා ගැනීමට හැකි වුණා. නමුත් පළමු ඉනිම තුල පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකි වූයේ සීලු දෙනා දැවි ලකුණු 258ක් පමණයි. එහිදී ලහිරු තිරිමාන්හට සහ පැතුම් නිශාංකහට අර්ධ ශතක වාර්තා කිරීමට හැකි වීම නම් විශේෂයි. තම දෙවැනි ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායම කඩුලු 4ක් දැවි ලකුණු 280ක් ලබා ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 377ක විශාල ඉලක්කයක් ලබා දෙමින් නැවත සාර්ථක වුණු බ්‍රැඩ්වෙට් කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ලකුණු 85ක් ලබා ගත්තා. කයිල් මේයර්ස් ලකුණු 55ක්ද ජේසන් හෝල්ඩහට ලකුණු 71ක්ද ලබා ගැනීමට හැකි වුණා. ලකුණු 377ක විශාල ඉලක්කයක් ඇතුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් කිසිවෙකු නොදැවි ලකුණු 100ක සම්බන්ධතාවයක් ගොඩනැගුවා. කෙසේ වෙතත් පස්වන දිනේ අවසාන වන විට කඩුලු දෙකක් පමණක් දැවි ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 193ක් ලබා තරඟයේ ජය පරාජයෙන් තොරව නිමා කිරීමට හැකි වුණා. තරඟාවලියේ වීරයා බවට පත් වුනේ සුරංග ලක්මාල්. ඒ කඩුලු 11ක් දවා ගනිමින් තවත් සුවිශේෂී කාරණාවක් වන්නේ අවසන් ඉනිමේ ශ්‍රී ලංකා නායක දෙමුත් කරුණාරත්න ලබාගත් ලකුණු 75ක් වසර 24ක් පෙරණි වාර්තාවක් අලුත් කිරීම නිසායි. ඒ ශ්‍රී ලංකාවෙන් පිටත හතරවන ඉනිමේදී ශ්‍රී ලාංකීය නායකයෙකු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වීමයි. මීට පෙර මෙම වාර්තාව හිමි වී තිබුණේ අර්ජුන රණතුංගහට. ඒ 1997 වර්ෂයේදී කොදෙව් කණ්ඩායමට එරෙහිවයි. 2005 වසරේදී ඉන්දියාවට එරෙහිව මාවන් අතපත්තු ලකුණු 67ක් ලබා තිබූ අතර 2016 වර්ෂයේදී ඇන්ජලෝ මැතිව්ස් විසින් ලකුණු 59ක් ලබා ගත්තේ දකුණු අප්‍රිකාවට එරෙහිවයි. ජය පරාජයෙන් තොරව නිමවටපත් වූ මෙම තරඟය ශ්‍රී ලංකා කණ්ඩායමට ජය ගැනීමට හැකිව තිබූ තරඟයක්ද? ඔබේ අදහස අපට කමෙන්ට් කරන්න. ඒක SLK channel-ේ subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඒක එනවා ඉක්මනින්ම ක්‍රීඩා තොරතුරු අරගෙන. ඉක්මනින් හමුවෙමු.